හෙලවක් මිට්ටුනි. නිදහස ලැබිලා අවුරුදු 70ක් ගත වුණත් අපේ රටේ ඉන්න කාලකන්ණි හල්පාරු දේශපාලුව කරේ මේ රට විනාශ කරන එක. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද වෙනකොට නිදහස ලැබිලා අවුරුදු 70ක් ගත වුණත් පාන් කියා ගන්න බැරි මස්තබාලු ආර්ථිකයකට මේ රට මූණ දීලා තිබෙන්නේ. මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න අපේ රටේ අහිංසක මිනිස්සු විවිධ උත්සාහයන් දරනවා. එන් එක් ක්‍රමයක් තමයි විදේශ රටකට ගිහිල්ලා කීයක් හරි හොයාගෙන එන්නේ. විශේෂයෙන්ම පහුගිය දශක කිහිපය ඇතුළත රුපියල විශාල වශයෙන් අවප්‍රමාණී වීම නිසා යුරෝපය වගේ රටකට ගිහිල්ලා කිසියම් රස්සාවක් කරොත් ගොඩ යන්න පුළුවන් කියන හැඟීම බහුතරයකට තිබෙනවා. මෙන්න මේ සිහිනය පාවිච්චි කරලා අහිංසක මිනිස්සු අමාරුවේ දාන තක්කඩි ගැහණු සහ මිනිසුන් පිරිසකුත් ඉන්නවා. මිත්තරණි, ලංකාවේට සමහර වෙලාවට සුපිරි ජීවිත ගත කරනවයි කියලා පෙන්නන මේ පුද්ගලයෝ යුරෝපයේ කරන්නේ එක්කෝ බල්ලෝ බලන එක, එහෙම නැත්නම් ගෙවල් සුද්ධ කරන එක, එහෙම නැත්නම් වතු වැඩ. හැබැයි ලංකාවට ටයි කෝට් ඇඳලා තමයි ෆොටෝ පෙන්නන්නේ. තවත් සමහර පිරිසක් ඉන්නවා තමන් ආදරයට හොරතලයට බල්ලෝ හදනවයි කියලා වගේ තමයි ෆොටෝ දාන්නේ. හැබැයි සත්‍ය වශයෙන්ම මොවුන් කරන්නේ ඒ රටේ ඒ ගෙවල් වල බල්ලෝ බලන එක. හැබැයි චිත්‍රය වෙනස්. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා තමන් ටයිකෝට් ඇඳින ඔෆිස් වල වැඩ කරනා වගේ පෙන්නන් ඉන්න පිරිසක්. හැබැයි මේ බහුතරයක් දෙනා කරන්නේ කාර්යාලවල පිරිසුදු කරන වැඩ, එහෙම නැත්නම් කම්කරු වැඩ. මිත්තෝරණි, ලංකාවේ සමහර අයට තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් වලින් අරින ගේට්ටු තියෙන මහ ප්‍රාසාද වගේ ගෙවල්. හැබැයි සත්‍ය වශයෙන්ම ඔවුන් යුරෝපේ ජීවත් වෙන්නේ පුංචි ගැරජ් එකක් ඇතුලේ. සමහරට මේ ගැරජ් එක ඇතුලේ තට්ටු ඇඳන් කීපයක් දාලා තියෙනවා. මේ තට්ටු ඇඳුනුත් උදේට එක්කෙනෙකුටත් හවසට තව එක්කෙනෙකුටත් දීලා තමයි ජීවත් වෙන්නේ. සමහර පුද්ගලන්ට සත්‍ය වශයෙන්ම යුරෝපයේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ලියකියවිලි නැහැ. ඒ නිසා ඔවුන් ඉතාමත්ම අඩු වැටුපකට වැඩ කරනවා. විශේෂයෙන්ම සමහර පුද්ගලයෝ ඉන්නවා ලංකාවට තමන් විශාල දේශප්‍රේමීන් කියලා පෙන්නගෙන මේ රටවල් වලට අහිංසක ශ්‍රී ලාංකිකයෝ ගෙන්නගෙන ඒ රටේ මිනිසුන්ට ගෙවන වැටුපෙන් 10%ක් විතර ගෙවලා ඒ මිනිසුන්ගේ ශ්‍රමය හූරං කන පිරිසක්. මේ අහිංසකයෙකුට ලෙඩක් හැදුනොත් තමන්ට අවශ්‍ය කරන රක්ෂණය නැති නිසා, තමන්ට අවශ්‍ය කරන ලියවිලි නැති නිසා පැනඩෝල් පෙත්තක් ගන්න එක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. තවත් පිරිසක් ගොඩ යන ක්‍රමයක් තමයි වයසක අහිංසක ආචර සීයලව සුද්ධ කරන එක. විශේෂයෙන්ම මේ රටවල් වල ඉන්නවා සමහර කෙල්ලෝ කොල්ලෝ, සමහරවිට මැද වයස මිනිස්සු තමන්ගේ අම්මගේ අම්මටත් වඩා වැඩිම ගෑනු සමග ප්‍රේම සම්බන්ධතා පටන් අරන් ඒ අහිංසක මිනිස්සුන්ගේ පිප්පොකට්ටකට ගහන. ඊටත් එහා ගිය තවත් ඛේදජනකම කාරණයක් තමයි සමහර අය ඉන්නවා විශේෂයෙන්ම වින්ටර්කට අඳින ජැකට් එක සමරකේදුවත් ගලවන්න කැමති නැති. ඒකට හේතුව තමයි ඔවුන් කල්පනා කරනවා ජැකට් එකක් ඇඳලා ෆොටෝ එකක් දාන එක තමන්ගේ අර ඉහළ සුභෝගී ජීවිතයේ ලාංඡනයක් හැටියට. තවත් සමහර පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම මේ විප්ලවය ගැන කෑගහන පිරිසක් රටවල් 3-4ක ගෑනු ඉන්නවා. විශේෂයෙන්ම නේපාලය වගේ රටවල් වලට ගිහිලා එහේ අහිංසක ගෑනු ඒ රටේ නීතියටත් අනුව කසාද බැඳලා නිල වශයෙන් කතාද 3-4ක් රටවල් 3-4ක තියන් ඉන්න. මුළු අවුරුද්දම යුරෝපයේ දුක් විඳලා අවසානයේදී මිනිසුන්ට බොරොත් කියලා කීයක්තර හොයාගෙන ලංකාවට නේපාල වගේ රටවල් වලට ගිහිලා තමන් සුපෝගභෝගී ජීවිතයක් ගත කරනවා කියලා පෙන්නන පාටිදාන පිරිසක් ඉන්න. මිත්‍රවනි, මෙන්න මේ වගේ කාලකන්ණි ජීවිත ගත කරන පිරිසක් අපේ රටේ මිනිසුන්ට පෙන්නනවා තමන්ට පුළුවන් කියලා මේ රටේ ඉන්න පුද්ගලයන්ට වීසකක් කරන් දෙන්න, එහෙම නැත්නම් මේ රටට එන්න අවශ්‍ය කරන ලියවිලි ටික හදලා දෙන්න. එහෙම කියලා ඒ අහිංසක ලංකාවේ ඉන්න මිනිහගේ රුපියල් 5000ක් අවසානයේදී තට්ටු කරන පිරිස කුට්ටින්නවා. මෙන්න මේ කාලකන්ණි තත්ත්වෙන් ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි තමන් යථාර්ථවාදී විදියට මේ ප්‍රශ්නය දිහා බලන එක. ඒ නිසා මේ කාලකන්ණින්ට අහු නොවි සත්‍ය වශයෙන්ම අප රට ඇතුලේ අපට කකුල් දෙකින් හිටගන්න පුළුවන් ආර්ථික බිහිකර ගැනීම සඳහා අපි සියලුම දෙනා සටන් කරමු. මිතුනි, අර්ගෙනතු ජයග්‍රහණයක් නමුති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.